අද දහවල් 12 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ඇනවුම් ලබා දීම සම්පූර්ණයෙන්ම නවතා ඇතැයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඉරිදා නිවාඩු දිනයක් පැවින් එදිනටද ඉන්ධන ප්‍රවාහන කටයුත්තක් සිදු නොවන බවද ඒ අනුව සඳුදා දිනේ තෙක් ඉන්ධන ප්‍රවාහන කටයුත්තක් සිදු නොවන බවත් ඔවුන් කියා සිටියේය. අද පස්වරුවේ ඉන්ධන පුරවාගත් රථහැර කිසිදු බවුසරයක් පෙරෝම්හල් වෙත නොයනු ඇති බවත් සංගමේ සභාපතිවරයා කියා සිටියේය. මේ අතර බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා දැනුම් දී ඇත්තේ සැලසුම් කළ ඉන්ධන නැව් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රමාද වන බවත් මේ රටට පැමිණෙන දිනයක් සහතික කළ නොහැකි බවත් ඒ නිසා ඉදිරි කාලය තුළ ඉන්ධන නිකුත් කරන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බවයි. මේ අතර අද වන විට ශ්‍රී ලංකාවේ තෙල් ආනයනය මුළුමනින්ම නතර වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායක මහතා සඳහන් කරයි. පසුගිය 23 වනදා මෙරටට පැමිණෙන බව පැවසූ ඉන්ධන නෞකා අද වනතුරුත් මෙරටට පැමිණ නැතයිද පැවසූ ඔහු එම නැව් හදිසි මිලදී ගැනීම යටතේ නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව මිලදී ගැනීමට උත්සාහ කළ එකක් වූවත් දැන් එය ඉන්දියාව දෙසට යාත්‍රා කර ඇතැයිද කියා සිටියේය. ඒ අනුව අද වන විට මුළු රටම නතර වීමේ අභියසට පැමිණ සිටින බවද හෙතෙම තවදුරටත් පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජනබල වේගයේ යාපනය දිස්ත්‍රික් සමළුව අමතමිනී